ආයුබෝවන් මගේ නම ඩොක්ටර් රිකාඩෝ ප්‍රසාද් මම එක්සත් අරාබි එමිරි රාජ්‍ය සේවය කරන එක්සත් රාජධානියේ පුහුණුවලත් ENT විශේෂඥ වෛද්‍යවරයෙකි තවද මම ENT සංගරා නවයක ප්‍රධාන කර්තෘ වෙමි අද මම ඔබට COVID-19 වසංගතය සම්බන්ධව සුබ පණිවිඩයක් දෙන්නයි යන්නේ එහෙනම් අපගේ උගුර කට නාසය පොවිඩෝන් අයඩින් ද්‍රාවණයෙන් සේදීම කොවිඩ් වසංගතය පැතිරීම හා පාලනයට දැනට අපට ඇති එකම විකල්පය බවයි. On science. මෙම ප්‍රකාශය මම කරන්නේ විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇති කරුණු මතයි. Suicidal against COVID-19. එහෙනම් පොවිඩෝන් අයඩින් COVID-19 වෛරසයට එරෙහිව සටන් කරන බවයි. Associated. With SARS and MERS. තවද පොවිඩෝන් අයඩින් SARS හා MERS ආශ්‍රිත කොරෝනා වෛරස විනාශ කරන බවට අධ්‍යයනවලින් හෙළි වී තිබෙනවා. The body via the nose and the mouth. තහවුරු වී ඇති අනිත් කරුණ තමයි වෛරසය අපේ නාසය හා මුඛය තුලින් ඇතුළු වී ශ්වසන පද්ධතියේ ශ්ලේෂ්මල පටකවලට සම්බන්ධ වන බවයි. We reduce the viral load and prevent the spread. ඒ නිසා අපිට මේ ප්‍රදේශවලට පොවිඩෝන් අයඩින් ආලේප කරන්න පුළුවන් නම් අපේ ශරීරය තුළට ඇතුළු වන වෛරස් ප්‍රමාණය නැතහොත් වෛරස් ලෝඩ් එක අඩු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම වෛරසය කැස්ස සහ කිවිසුම් යාමෙන් අන් අයට පැතිරීමද වැළකෙනවා. මම දැන් ඕගොල්ලන්ට පෙන්වන්න යන්නේ පොවිඩෝන් අයඩින් මිශ්‍රණයෙන් උගුර කට නාසය සෝදන විදිහයි. The required percentage. මම මෙතන පාවිච්චි කරන්නේ සාමාන්‍ය වෙළඳ පොලේ තියෙන 1%කින් යුත් පොවිඩෝන් අයඩින් මිශ්‍රණයක්. එහෙත් අපිට අවශ්‍ය වන්නේ 0.5ක ද්‍රාවණයක්. එම නිසා මේකට මම 1:1 වතුර කලවම් කරගෙන හදාගත්තා. දැන් ලංකාවේ ඉන්න අපිට 1%කින් යුත් පොවිඩෝන් අයඩින් ද්‍රාවණයක් ෆාමසි වලින් හොයාගන්න අමාරු වෙන්න පුළුවන්. බොහෝ දුරට අපේ ෆාමසිවල තියන්නේ 10%ක සංයුතයක් තියෙන පොවිඩෝන් අයඩින්. ඒ වෙනුවට ඕගලන්ට බෙටඩින් උනත් පාවිච්චි කරන්න පුළුවන්. අපිට අවශ්‍ය වන්නේ 0.5ක සංයුතියක්. ඒ නිසා අපි පොවිඩෝන් අයඩින් තේ හැන්දකට වතුර තේ හැඳි 20ක් කලවම් කරගෙන එහි සාන්ද්‍රභාවය 0.5කට අපි තනුක කරගන්නවා. මේ මිශ්‍රණය වීදුරුවකට කටවල් 3කට විතර සෑහෙන්න කලවම් කරගන්න. ඊට පස්සේ නේසල් ඩ්‍රොප් එකක් අරගෙන බිංදු 3ක් හෝ 4 බැගින් අපේ නාසය තුලට මේ විදිහට අපි ඇතුල් කරගන්නවා. Okay, if you cannot tolerate that. මේ ක්‍රමය ඕගලන්ට අපහසු නම් කොටන් බඩ් එකක් අරගෙන මෙම ද්‍රාවණයෙන් පොඟවලා නහස්පුඩු ඇතුළත හොඳින් තවරන්න. This is also suitable for children and babies. මේක චූටි බබාලට උනත් කරන්න පුළුවන්. හේතුව තමයි පොවිඩෝන් අයඩින් වල සුරක්ෂිතභාවය විද්‍යානුකූලව තහවුරු කරලයි තියෙන්නේ. Now in terms of using it intraorally. දැන් කට සහ උගුර සේදීමේදී ගනු ලබන පියවර දෙකක් තියෙනවා. පළමුව අපි කට සෝදනවා, දෙවනුව අපි උගුර සෝදනවා. මේ දෙකම තත්පර 30 බැගින් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට. So I hope that you will ඉතින් මම හිතනවා ඔබත් ඔබේ මිතුරුනුත් මෙම වීඩියෝ එක බලලා මේ ක්‍රමය පාවිච්චි කරලා ආරක්ෂා වේ කියලා. ඒ වගේම මේ වීඩියෝ එක අන් අය සමග ෂෙයා කරලා ඒ අයවත් දැනුවත් කරන්න. මේ ක්‍රමය භාවිතයෙන් අනිවාර්යෙන්ම ඔබව ආරක්ෂා වෙනවා. මා සමග රැඳී සිටියාට ඔබලාට ගොඩාක් ස්තුතියි. Thank you very much and God bless. ඔබ සැමට දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා.